ආයුබෝවන් අද 2023 අප්‍රේල් 19 වෙනිදා බදාදා ආයිමත් ජංගි අරගල කරන්න හම්බ වෙන්නේ නේ ජංගි අරගල කරන්න හම්බ වෙන්නේ ජංගි අරගල කරන් ඇයි දන්නේ දන්නේම නැහැ ජංගි අරගල කරන්න ගෝල් ෆේස් තියෙන්න එපා ගාලු මෝදොර ගෝඨා ගෝ හෝම් ගෝඨා ගෝ හෝම් මාරැම්මක් නැතිබ්බේ ගෝඨා ගෝ ගම ගෝඨා මාරුණා ගෝඨා රණි බල හුවමාරුව සඳහා ජංගි අරගලය නිෂ්පාදනය කරපු හැටි අපි එක දිගටම කතා කරනවා. චාපවන් ජියෝපොලිටික්ස් ගෝටා ගෝ හෝම් වැඩසටහන් 100 ගණනක් අධ්‍යයනය කරපල්ලා. එපැත්තේ නෙවෙයි දැනුමට පදනම් මොළය පාවිච්චි කරලා හිතට වහල් නොවි හරිනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ගෝල් ෆේස් යලි රැසීම් සඳහා ඉඩ දෙනු නොලැබි කිසිම රැස්වීමක් පවත්වන්න බෑ. උත්සවයක් ආගමික උත්සවයක් වගේ නම් සලකා බලන්න පුළුවන්. ඔබට පුළුවන් නිදහසේ ගිහිල්ලා හුලන් ටිකක් වද්දගෙන විනෝද වෙලා ආදරෙන් තුරුළු වෙලා පවුලත් එක්ක ජීවිතය විඳලා එන්න. හැබැයි ආයි අනම්මනම් බෑ. අනම්මනම් ගෝල් ෆේස් දැන් නිදහස්. ජංගි අරගල වාන ජීවිතේ තමයි ඕන ජීවිතේ ගෙනාවේ රණි. ගාලු මෝදොර භූමිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නවීකරණය කරලා වියදම් රුපියල් මිලියන 220ක් සල්ලි සල්ලි කියලා බලල නෑ හෙට ඉඳලා ඒ කියන්නේ අප්‍රේල් 20 වෙනිදා ඉඳලා උත්සව රැස්වීම් අරගල තහනම් භූමියක් බවට පත් කරලා ජීවිතය විඳින්න ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. කවුද? කවුද? කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තියෙන්නේ. ආගමික උත්සව සඳහා සලකා බලන්න පුළුවන්. කැබිනට් මණ්ඩලය තීරණය ගත්තා කියලා. ඒ විදිහ තීරණයක් ගත්තා කියලා. කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ඒ කියන්නේ අප්‍රේල් 18 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ඔයි. දැන් ඉතින් වසන්ත මුදලිගේලට, ලහිරු වීරසේකරලට, ජෙහාන් අප්පුහාමිලට, ජීවන්ත පීරිස්ලට, ආරූලට, මුන්ලට පිස්සු කෙලින වෙන ගෝල් ෆේස් එකක් හොයාගන්න වෙනවා. ඇද්ද තොපිට. ආව මෙතන රනිල් එක සෙල්ලම් කරන්න. උද්ඝෝෂණ ස්ථානේ ඇජිටේෂන් සයිට් ගෝඨා 2020 පෙබරවාරි මාසේ වෙනකොට ගාලු මෝදොර උද්ඝෝෂණ ස්ථානයක් නම් කෙරුවා. ගෝඨා දන්න රෙද්දක් නෑ. ගෝඨා ලව්වා කෙරෙව්වා ජංගි අරගලයට පාර හදන්න. 2020 පෙබරවාරි මාසේ 2019 ජනාධිපතිවරණය උණුහුම යන්න කලින් වැඩේ සැලසුම් කෙරුවා. ගෝටට එරෙහිව ගෝටා ගෝටා වර්සස් ගෝටා මාර කෙලියක් පව්වෝයි. 2020 පෙබරවාරි 7 වෙනිදා චාපාවන් ජියෝපොලිටික්ස් ප්‍රොටෙස්ට්ස් වෙනම තැනක උද්ඝෝෂණය කරන්නලු සංවාදය පටන් ගත්තා. යලිත් වතාවක් අදාළ වැඩසටහන අප්ලෝඩ් කරලා චැනලයට දෙපාරක් කෙල්ල දැම්මනේ. ඒ අඩු වියවස් සංඛ්‍යාවක් සහිත වීඩියෝ සටහන අප්ලෝඩ් කරලා තියෙන කොහොමත් සෝෂල් මීඩියා තුළ යලි සංසරණය කරවලා තියෙන අධ්‍යයනය කරපල්. අපි පුරෝකථනය කරුවා 2020 පෙබරවාරි මාසේ 7 වෙනිදා වෙනකොට සිදුවන්නේ කුමක්ද කියලා. 2020 පෙබරවාරි මතක තියාගන්න. 2020 උදා වුණා විතරයි. මේ 2023 ජංගි අරගලයට පාර හැදෙන හැටි අධ්‍යයනය කරන්න ඕන නම් බලාපියව්. නැත්තම් ඒත් බලාපියව්. 2020 පෙබරවාරිය 2023 අප්‍රේල් මාසේ ගෝඨරණි ජංගි අරගලය 2018 පළාත් පාලන මැතිවරණය හරහා
ඊනිය යහපාලනයට එරෙහිව මහජන සංඥාවක් ලැබුණා. තොපට ඔය විදිහට යන්න දෙන්නේ නැහැ කියලා. මංගල සමරවීර ලබස්සවල මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා අන්න සිංහල බෞද්ධ මහා ජන බලකායක් අවුස්සල අරගෙන ඥානසාර ආමුදුරු ඇතුළු විශාල පිරිසක් ක්‍රීඩක බවට පත් කරලා ඊට පස්සේ සහරාන්ගේ පාස්කිරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මැද්දෙන් ගෝටව පුම්බල ගන්න ගමන් ගෝටට කෙලලා යලි රනිල්ව ගේන විදිය රනිල් පොහොට්ටුවේ නායකයා කරන විදිය සැලසුම් කරලා තියෙන්නේ පියවරෙන් පියවර මතක තියාගන්න ඉල්ලා පියවරෙන් පියවර රනිල් වික්‍රමසිංහ ජීඑල් පීරිස් මිලින්ද මොරගොඩ සෙල්ලන්නේ කොල්ලෝ වොෂින්ටන් කොළුවා ඉන්ඩු පැසිෆික් ඒජෙන්ට් චීන තරව් කරුවා මිලින්ද මොරගොඩ පාත් ෆයින්ඩ ෆවුන්ඩේෂන් රෝඩ් මැප් එක අතේ තියාගෙන වැඩේට බැස්ස අදයක නෙමේ හරි ගේම පටන් අරගෙන වේගින් ඉදිරියට එන්නේ 2009 සිට ප්‍රභාකරන්ට කෙලලා උතුර නැගෙනහිර බේරගෙන ඊට පස්සේ කොහොමද රීචාර්ජ් කරන්නේ රීචාර්ජ් ශ්‍රී ලංකා US strategy after the war China one belt one road Indo Pacific එච්චරයි අපේ ආදරණීය මව්බිම රටවල් තුනක් කොල්ලකන් හදයි තම සරල කතාවක් ජංගි අරගලයේ කතාව එයයි දැන් 2015 යති 2015 යලි ප්‍රතිනිර්මාණය කරලා තියෙන ඔබ කල්පනා කරන්නකෝ චීනයට පක්ෂ රාජපක්ෂ පාලනේ පෙරලන 2010 උත්සාහ කරන සරත් ෆොන්සේකාව ගෙනල්ලා ජෙප්ප ඇතුළු විපක්ෂ සියලු කණ්ඩායම් පාවිච්චි කරලා හරි ගියේ නැහැ මහින්ද රාජපක්ෂගේ සාටකය කොහොම හරි දින්න 2015 රෙජීම් චේන්ජ් එක කරගත්තා 2015 රෙජීම් චේන්ජ් කෙරුවට 2018 වෙනකොට පළාත් පාලන මැතිවරණය හරහා මහජනතාව ප්‍රතික්ෂේප කෙරුවා තොපට ඕන දේ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ යට තිබුණේ යලි පොහොට්ටුව. ජනතා විරෝධය පොහොට්ටුවකට ගත්තා. යලි ජීඑල් පීරිස් බැසිල් රාජපක්ෂ අලිසබ්රි. අලිසබ්රි ඊළඟට ජවීපේ තරුණ පෙරමුණත් බලගන්නවා. එරංග ගුණසේකරගේ මහා එක. අලිසබ්රි. කතන්දර එක දිගට අපි කතා කරලා තියෙනවා. දැන් කරලා තියෙන්නේ 2015 වැඩ ටික ඒ මොහොතේ ගොනුණු ඇත්ත මහජන විරෝධතාව පොහොට්ටුවකට අරගෙන පොහොට්ටුව මතින් සහරාන් පුප්පවල සහරාන් මතින් ගෝටව පුප්පවල ඊට පස්සේ 2022 වෙනකොට ගෝටට කෙලලා යලි රනිල පුප්පවන මහා මෙහෙයුමකට සම්බන්ධ කෙරුණු එක හරි ඉතම සරල කතාවක් මේක න අපි එක දිගටම කතා කරමින් ඉන්නේ 2015 දැන් යලි ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ ඇජෙන්ඩා එක ඉතාමත්ම පැහැදිලි ගෝට නවත්තපු තැනි වැඩ ටික පටන් අරගෙන වියරුතරුවේ කතාව ලියාගෙන 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 යනවා IMF වොෂින්ටන් කේන්ද්‍රීය නවදිල්ලිය කේන්ද්‍රීය කොළඹ කේන්ද්‍රීය වැඩ ටික වේගෙන් යනවා විවස්ථාවට කෙලින විවස්ථා කුමන්ත්‍රණය ඊළඟට සර්වපාක්ෂික ලබ්බහරහා දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා ජංගි අරගල සේරම ඉවරයි ජංගි අරගල කාර්යෝ ආගියතක් නේ හම්බ කරගත්තේ උන්ට හොඳයි නැති උන් ලකාග ගහ ඉන්නවා පෙරේදා අප්‍රේල් 17 වෙනිදා ඔයාස්සේ ওই ජංගි අරගල කතා මැද්දේ 23 28 ඇල ඉරක් 0.2 අත්‍යවශ්‍ය සේවා සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා කවුද කවුද બોලේ ඇලිස් නෙවෙයි ජංගි අරගල ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ඒ අනුව විදුලිය ඉන්ධන තැපැල් සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරනවා දැන් වෘත්ති සමිති පංගර නැට්ටන්ට පංගර නැට්ටියට මුකුත් කරන්න බෑ ෆූට කාර්යෝ GMOA කාර්යෝ වරායෝ එතකොට වරායෝ තව ලබ්බෝ විශාල ප්‍රමාණයක් ලබ්බෝ ලබ්බියෝ උන්ට මුකුත් කරගන්න බෑ විදුලියෝ ගෑසයෝ කියන්නත් පුළුවන් ඕන උන්ට කරගන්න මෙලෝ මගුලක් දැන් ඉතුරු කරලා නෑ සෙල්ලමේ ඉවරයි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා තියෙනවා විදුලිය ඉන්ධන තරල් සෞඛ්‍ය එයස්සේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෙලින් හදන්නේ ලංකා විදුලි බල මණ්ඩලය කෙලින් හදන්නේ ලාල් මොන ලාල්ද කේඩි ලාල් කාන්ත වසන්ත සමරසිංහ සමරසිංහ ජෝසප් ස්ටාලි රවි කුමුදේශ එතකොට නම් කියන්නේ ප්ලයිස්තුවක් මේ කාලකන්ණි පාවිච්චි කරලා තවදුරටත් වෘත්ති සමිති සෙල්ලම කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. රංජන් ජයලාල් දැන් ගෙදරට වෙලා විස්රාම සුවේ නිදිමින් ඉන්නවා.
කාලම කන්නේ තමයි අවසානයේ වෘත්ති සමිති කාල කන්නේ මතින් රටට කෙලින්න අවශ්‍ය වැඩ ටික සම්පාදනය කරලා රාජ්‍ය ව්‍යවසායන් විකුණන වැඩේ කරන අතරතුර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. හොඳයි. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන ඉන්න වැඩේ කියන්නේ ගෝඨත් මේ වැඩේම කරා. අතිවිශේෂ ගැසට් පත්‍ර ගහගෙන 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 ගිය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා. හදිසි නීතිය වෙනම වර කැඳිර නීතිය පොලිස් කැඳිර නීතිය යැසේ සියල්ලටම මානව හිමිකම් ලබ්බෝ ලබ්බියෝ කළු කෝට් කාර්යෝ විරෝධතා දක්වල නවත්තල දැම්ම රටට කෙලින්න අවශ්‍ය පසුබිම සකස් කරු ඒ වගේ අපි එක දිගටම කතා කරනවා හැබැයි එදා තිබුණු විරෝධතා දැන් නැහැ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරලා තියෙන විදුලිය ඉන්ධන තැපැල් සෞඛ්‍ය වෘත්ති සමಿತಿ කොහෙත්ම හඬක් නැ මීක් නැ මානව හිමිකම් විරෝධතා කොහොමත්ම නැ මර්ධනයක් නේ මර්ධනය දැන් හරි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රෝහිණි මාරසිංහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහතැන මීක් නැ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ කළු කෝට් කාර 70 නිහඬයි තානාපති කාර්යාලය මහ කොමසාරිස් කාර්යාලය ඔහෙ නැ දැන් ඕන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ගහන්න පුළුවන් හේතුව තමයි MCC IMF ක්‍රියාන්විතය විධිමත් ලෙස ඉදිරියට ගෙනියනවා ගෝඨා රනිල් කල්ලි දෙක අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක කුමාර රෝගුණරත්නම් පාර්ලිමේන්තුව තුල සහ පාර්ලිමේන්තුවෙන් පිට පාඨයි චම්පික රණවක සරත් ෆොන්සේකා කල්ලිත් පාවිච්චි කළ සජිත් ප්‍රේමදාසගේ පූර්ණ සහය මත ගේම දෙනවා දැන් එක වැඩයි වැඩේ රනිල් වැඩේ රනිල් තමයි වැඩේ කරගෙන යන්නේ ඔන්න වැඩේ ජංගි අරගලයේ මැද හදිසි නීතිය පොලිස් ඇඳිරි නීති අත්‍යවශ්‍ය සේවා අතිවිශේෂ ගැසට් පත්‍රවලට උඩ දම දම බෝල ගහපු එක පරේ පරට්ටියක් එක කාලකන්නේ දැන් එළියේ නැහැ. ජංගි අරගලය සමාප්තයි. අද මේ දැන් ගෝල් ෆේස් වැඩක් නැත්තේ ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලයේ හරි. IMF ආර්ථික ඝාතක ක්‍රියාන්විතය යට ගහන්න ජාති කාණ්ඩු ඇමති දුහුර සූදුව තොරම්බල් කරන අතරතුර අතිශය සංවේදී සිදුවීම් දෙකක් දැන් යලිත් වතාවක් අප ඉදිරියේ දිගහැරෙනවා අතිශය සංවේදී සිදුවීම් දෙකක් එකක් පාස්කු විරුදා ප්‍රහාරය අප්‍රේල් 21 වෙනිදා ඒ කියන්නේ තව දින දෙකකින් අප්‍රේල් 21 වෙනිදා කොච්චි කඩේ කටුවා පිටි අතර මහපාරට වරෙල්ල නිහඬ විරෝධතා දක්වපල්ලා කියලා පෙරේදා කාදිනතුමා සහ ෆාද සිරිල් ගාමිණී රෝමානු කතෝලික සෙල්ලක්කාරයෝ දෙන්න මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියලා දැම්මා. ආයෙත් වතාවක් නටන්න හදන්නේ දැන් කළු ඉරිදාව සහ විවිධ උපවාස, මරාන්තික උපවාස, විරෝධතා, උද්ඝෝෂණ, ඊනියා ජාත්‍යන්තර සෙල්ලම්, ජිනීවත් අල්ලගෙන කරපු නාඩගම් සියල්ල අපට මතකයි. ඒ මැද්දේ යලිත් වතාවක් දැන් ජංගි අරගලයේ කොටහක් හැටියට ආපහු අප්‍රේල් 21 වෙනිදාත් රට ගිනි තියන් හදන්නේ කාදිනල්තුමා ඇතුළු රෝමානු කතෝලික කල්ලිය. අර පැත්තෙන් කටුනායක බෝනගේන් ජෙරොම් වැඩ ටික කරගෙන යනවා. ඔලු ටික කාගෙන කාගෙන යනවා බිස්නස් මාෆියාවකුත් නිර්මාණය කරනවා. ඩෝම් එක හරහා. කාදිනල්තුමා ඔය මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු නීතිපතිවරයා දප්පුලද ලිවේරා උපුටා ගනිමින් යම් පාස්කිරිදා ප්‍රහාරයේ පිටුපස ක්‍රියාත්මක වුණු බව කියන කුමන්ත්‍රණයක් යලිත්වතාවක් උපුටා දක්වමින් විරෝධය පෑවා. කුමන්ත්‍රණය හෙලිකරන්න කියලා කිව්වා. අද උදේ 9ට දැන් වෙලා පහු වෙලා අද උදේ 9ට ජනාධිපති නීතිඥ දප්පුල දිලිවේ රහිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට කැඳවලා තියෙනවා. දැන් ගිහිල්ලා ඇති. දැන් ගිහිල්ලා ප්‍රකාශයක් දීලා ඇති. තවම දෙනවා වෙන්නත් පුළුවන්. කාදිනල්තුමා නිසා, ෆාද සිරිල් ගාමිණී නිසා, ඒ ප්‍රකාශයේ නිසා දප්පුල දිලිවේරාව කැඳෙව්වද ත්‍රස්ත විමර්ශන කොට්ටාසට එහෙම නැත්නම් එකම ස්ක්‍රිප්ට් එකක මේ කෑලි දෙක තියෙනවද? යලිත් තවක් අපි අවදීන් මේ සියල්ල අධ්‍යයනය කරන්න ඕන. දප්පුල දිලිවේරා 2021 මැයි 17 වෙනිදා විශ්‍රාම ගන්න සූදානම් වෙමින් ප්‍රකාශ කෙරුවේ පාස්කිරිදා ප්‍රහාරයේ පිටපස කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. අප නොදන්න කුමන්ත්‍රණ. ඒ කුමන්ත්‍රණයක් තමයි මේ කුමන්ත්‍රණේ ප්‍රධාන කථානායකෙක් වගේම ඒ කුමන්ත්‍රණෙත් ප්‍රධාන කථානායකෙක් තමයි දප්පුලද ලිවියර. අයිටපු නීතිපතිවරයා ජනාධිපති නීතිඥවරයා. අපට ඉතිහාසය හොඳට මතකයි. අනිවාර්යෙන්ම ඔහු ප්‍රධාන වග උත්තරකරුවෙක්. නමුත් මේ මොහොතේ ඔහුව තොරම්බල් කරනවා. ක්‍රීඩකෙක් බවට පත් කරලා. CHAPA against Easter Sunday attack. AG දප්පුලද ලිවියර
මහා කුමන්ත්‍රණයක් නම් 2021 මැයි 19 වෙනිද අපි මේ ගැන සංවාද ප්‍රවේශයක් ගත්තා. පාස්කුරිදා ප්‍රහාරය ගැන සංවාද මාලාවක් තිබෙනවා. CHAPA against Easter Sunday attack කියලා ඉවසීමෙන් බුද්ධියට ඉඩ දීලා යලිත් ප්‍රතමක් අධ්‍යයනය කරන්න. සියලුම වීඩියෝ සටහන් channel දෙපාරක් හැක් වෙච්ච නිසා අතුරුදහන් වුණා. ඒවා එකින් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. views අඩුයි ගණන් ගන්න එපා. comments නැති තරම් මේ තුන්වෙනි වතාව අධ්‍යයනය කරහල්ලා. මට අනම්මන කීකෙන්නේ නැතුව. යලි සෙල්ලමක් පටන් ගන්න හදන්නේ. covering fire දෙන්න හදන්නේ පාස්කුරිදා ප්‍රහාරය පාවිච්චි කරලා. අපි ගැන තාමත්ම දැඩි විමසිලින් බලාගෙන ඉන්නවා. ඊළඟ සංවේදී සිද්ධිය තමයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ප්‍රහාරය සහ යෝජිත වන්දි ගැනිල්ල යලි සූදුවක් පටන් අරගෙන තියෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කරන ප්‍රකාශයක් හරහා තමයි කතාව යලි කලෙලි බහින්නේ. ඊයේ යලි මාධ්‍ය සාකච්ඡාවකදීත් අදාළ කාරණේ තහවුරු කෙරුවා. කවුද? විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ නඩුව යට ගහන්න එංගලන්තයේ සිංහල නමක් තියෙන ගිණුමකට ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් දාලා කියලා විජේදාස රාජපක්ෂ හෙළිදරව් කරනවා. හැබැයි තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. අදාළ තොරතුරු පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දුන්නා කියනවා. විමර්ශනය කරනවා කියලත් ඔහු කියනවා. අපි දන්නේ නැහැ මේ කුමක්ද කියලා. ඊයේම ඒස්සේ සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරී සභාපති අසේල රකව කියන හාදයා ටීම් එකක් එක්කම අදාළ චෝදනාව ගැන විමර්ශනය කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ජනමාධ්‍ය සීරුවේ මාධ්‍ය සම්දර්ශනය. එතකොට මේ එකම ස්ක්‍රිප්ට් එකක්ද විජේදාස රාජපක්ෂගේ කතාව නිසා මේ කියන හාදයා අසේල රකව තමන්ගේ ආරක්ෂාව පතා ගේම් එක ඇතුලේ ඉන්න නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියාද? අපේ එව් එහෙමනේ, අපේ පරව එහෙම කරනවා. චෝදනාව එක පැත්තකින් දාලා ධම්මවල චෝදනාවේම රංගනේම කොටසක් හැටියට අනිත් පැත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. එහෙම තමයි වැඩේ යන්නේ. ඒ අනුව මේ එකම ස්ක්‍රිප්ට් එකක් නේද කියලා අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්න. කොහොම නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අදාළ නඩුව මැයි 19 වෙනිදාට පෙර ගොනු කෙරුවේ නැත්නම් $1ක්වත් වන්දි හැටියට ගන්න ලැබෙන්නේ නැහැ. නඩුව අහෝසි වෙලා යනවා කියලා කියවෙනවා. අපි දන්නේ නැහැ අදාළ නීති රෙගුලාසි ජාත්‍යන්තර තත්ත්වයන් එකඟතා සම්මුතියෙන් යලිත් අධ්‍යයනය කරන්න ඕන. මැයි 19 වෙනිදා දක්වා කතාවේ අදගෙන අදගෙන යනවද? ඒ සඳහා කවුරු හරි පරේක් අල්ලස් අරගෙනද? පරට්ටියක්. දන්නේ නැහැ. චාපැට් කලම්බු පෝට් එක්ස්ප්‍රස් පර්ල් වැඩසටහන් මාලාවක් තිබෙනවා. බලන්න කොහොමද මේ රට විනාශ කරන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කතාව දිගහැරෙන්නේ කියලා. චීනයට කොළඹ මූල්‍ය නගරය තෑගි දෙන්න අදාළ අධිකාරී පිහිටුවන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දාන මැදියම් රාත්‍රියේ තමයි එක්ස්ප්‍රස් පර්ල් රසායනික ප්‍රහාරය ආරම්භ වෙන්නේ. ලීක් එක පටන් ගන්න. අපි ඇති පදමට මේව ගැන කතා කෙරුවා. චීනය නිෂ්පාදනය කරන නැවක් සිංගප්පූරුවට වැඩ සියල්ල කාලයාගේ වැලිතලාවට යට වෙමින් තියෙන්නේ. අපි ඒව ගැන හොයන්න ඕන. ශ්‍රී ලංකා වර අධිකාරී සභාපතිවරයා හැටියට වැඩ කෙරුවේ එතකොට ඒ මොහොතේ ජෙනරාල් දයරත්නායක. දයරත්නායක පාත් ෆයින් උපදේශකවරයෙක්. මෑන් අහිංසකෙක් වෙන්නත් පුළුවන්. නොදන්නා නොදරුවෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මෑන් මග කියන්න ඕන. මෑන් හිමීට මාරු කෙරුවා. ෂේප් කරලා දැම්මා. විමල් වීරවංශයට බහර දුන්න ඒ මොහොතේ. කෝ දැන් දයරත්නායක. මේ සියල්ල අපි යලිත් විමර්ශනය කරන්න ඕන. දැන් ජංගි අරගල ඉතුරු කොටස වේගවත් කරන්න, වර්ණවත් කරන්න, කලර්ෆුල් කරන්න සජබ තරව්කාරී අජන්තා පෙරේරා ජාමුනි කමන්ත තුෂාර කියන හාදයා එළියට බැහැලා ජනමාධ්‍ය සම්දර්ශන පටන් අරගෙන තියෙනවා. වැඩි කවුරුත් ගණන් ගන්නේ නැහැ. අපේ උන්තු දෙක ආපු දවල්ට මතක නැහැ. දැන් අජන්තා පෙරේරාට වැඩි සෙල්ලම් කරන්න බෑ. කිරුට ගණන් ගන්න නැහැ. හැබැයි ෆුල් ට්‍රයි. ඒ ඇස්සේ ජංගි අරගලේ නාමේ සිවිල් සමාජ එකමුතුව කියලා නරි රැලක් NGO කළු බලල් හමුදාවක් යනවා තානාපති කාර්යාලවලට. ඊයේ මර්ධනයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ගතු කියන්න නොද්දකින් කාලකන්නේ රිලා නැටුම් නටනවා තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල සහ විදේශ ඒජන්සිස් ගේට්ටු ඉස්සරහ. බලන් ඉන්න ලැජ්ජයි. ආසියානු සංවර්ධන බැංකුව ඉස්සරහ, කැනඩා මහකොමසාරිස් කාර්යාලය ඉස්සරහා, ප්‍රංශ තානාපති කාර්යාලය ඉස්සරහා, ජර්මානු තානාපති කාර්යාලය ඉස්සරහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගේට්ටුව ඉස්සරහා, ජපාන
තානාපති කාර්යාලයේ මහගේට්ටුව ඉස්සරහා දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රවේශය අසබඩ අමරිකා එක්සත් ජනපදයේ කොන්සල් කාර්යාලය ළඟ ලෝක බැංකුව ඉදිරිපිට නොදකින් බලන ලැජ්ජයෝයි අපේ ආච්චිම හිටියනම් කියලා කියලා තැම්බක් ගහනවා කාටද බ්‍රිටෝ ෆොනෑන්ඩුට බ්‍රිටෝ ෆොනෑන්ඩු කියන්නේ වයසට ගිහිල්ලත් තමන් කවුද කරන්නේ කුමක්ද කියලා වටහාගත නොහැකි අසරණ එන්ජියෝ කාර්යය අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව සහ මීගමුව පුරවැසි එකතු පේනවනේ නම් ටික ඇහෙනකොටම රාජ්‍යනෝන කළු බලලෙක් කියලා මෑන් තමයි ප්‍රධානිය වගේ පෙන්වි බ්‍රිටෝ ෆොනෑන්ඩු මර්ධනයට විරුද්ධව ත්‍රස්තවාදී වෙලකින් පනතර විරුද්ධව ප්‍රතිත්‍රස්ත පනතර විරුද්ධව ගතු කියනවා දෝමකි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ දීපු ලිපිය බාරගත්තේ නැහැ පව්වෝයි මුන් දන්නේ නැහැ මුන් මොනවද කරන්න කියලා ගෝපාල් බාග්ලේ උන්ට හිනා වෙන්නේ දෙකි කොහොම හරි තත්වය බරපතලයි ඊටම සූක්ෂමයි ජංගි අරගලේ ඊළඟ අධිර කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා වටහා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම බොලාලා කැපිටල් මහරාජාගේ කොහොවල නිවුස් ෆස්ට් කුස්සියේ පිලාපය අතරින් උන්ගේ හැසිරීම බලන්න ඕන කැපිටල් මහරාජාගේ නිවුස් ෆස්ට් නොකියා කියන කතාව ඔස්සේ තමයි අපට කතන්දරේ වහා ගන්න පුළුවන් ඊළඟට සුභාෂ් කරන් අලි රාජාගේ ස්වර්ණ වාහිනිය රන් FM දක්වවන මාධ්‍ය ජාලය මොනවද කියන්නේ හැසිරෙන්නේ කොහමද බලාපියව ඊළඟට අර්ජුන් මහේන්ද්‍රන්ගේ සියත කළු බලල් හමුදාව ලේ සුවඳ හොයමින් කරන්නේ කුමක්ද හැසිරෙන්නේ කෙසේද කියන්නේ මොනවද අසා සිටිනු දිලිත් ජයවීර රේනෝ සිල්වා බඩපිනුම් ගන්න විදිහත් බලමු එදා වෙල ට්‍රැවල්ස් උන් මොකක් හරි විකුණලා ජීවත් වෙන්න අහිංසක ආතල් එකක් ගන්න අහිංසක කොල්ලෝ දෙන්නේ ඒ වුණාට අපි සියල්ල දෙස විමසිල්ලෙන් බලාගෙන ඉඳලා ඊළඟ තත්ත්වයන් පෙළ ගැහෙන විදිහට සමාන්තරව මහජනතාව දැනුමින් බලගන්වන්න ඕනේ. වියරු තරුවට එරෙහිව අපි අපි ආදරණීය අම්මව කොල්ල කන්න උන්ට ඉඩ දෙනවද? අපි උන්දගේ දරුවෝ අපි ආදරණීය මව්බිම අපි ආදරණීය අම්මා අනිවාර්යෙන් අපි රැකගත යුතුමයි. එකතු යල්ලා. මහජන පෞරක්ව රට වෙනුවෙන්. හරිද?